හැඩට ගුණට රසට සැමට කිරි රස දෙන්න බියෝඩේල් හැඩට ගුණට රසට Mtfe SL Group ආයතනය සම්බන්ධයෙන් මෙවන විට රට පුරා කතාබහක් නිර්මාණය වී තිබෙනවා. එම සමාගම පිළිබඳ ශ්‍රී ලංකා මහ බැංකුවේ निराකරණ සහ බලගැන්වීමේ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර ඇති අතර එම ආයතනයේ ක්‍රියාකාරකම් තහනම් පිරමීඩ යෝජනා ක්‍රම යටතට වැටෙන බවට විශ්වාස කළ හැකි කරුණු හෙළිවෙමින් ඇති බවයි මහ බැංකුව පවසන්නේ. එමෙන්ම අප කළ විමසීමකදී ශ්‍රී ලංකා මහ බැංකුවේ निराකරණ සහ බලගැන්වීමේ දෙපාර්තමේන්තුව පැවසුවේ මෙම ආයතනය මහ බැංකුවේ ලියාපදිංචි වී නොමැති බවයි. පිරමීඩ චෝදනා සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තුව තවදුරටත් විමර්ශන සිදු කරන අතර මේ පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේද පරීක්ෂණයක් ආරම්භ කිරීම යෝග්‍ය බව පවසමින් මහ බැංකුවෙන් ලිපියක්ද යොමු කර තිබුණා. එහි දැක්වුණේ මෙම සමාගමේ උසස් නිලධාරීන් විදේශගත වීමේ හැකියාවක් ඇති බැවින් ඔවුන්ගේ විදෙස් ගමන් වළක්වමින් වාරණයක් ලබා ගැනීම උචිත බවයි. මෙවැනි විට මුල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ටාසයේද මේ පිළිබඳ විමර්ශන අරඹා ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස එම විමර්ශන නිලධාරීන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට අද පෙරවරුවේ කරුණු දැක්වීමක් සිදු කර MTFE SL Group ආයතනයේ උසස් නිලධාරීන් 5 දෙනෙකුට විදෙස් ගමන් තහනමක් ලබා ගත්තා. ඒ අතරින් අයෙක් කෙටි නිවාඩුවක් සඳහා ඩුබායි හි සිට මෙරටට පැමිණි අයෙක් වන අතර ඔහු අද අලුයම 3:15ට එමිරේට්ස් ගුවන් සමාගමට අයත් ගුවන් යානයකින් නැවත වතාවක් ඩුබායි බලා පිටව ගොස් ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර MTFE SL Group ආයතනය මෙවර ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අනුග්‍රාහකයෙකු ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ IPG සමාගම සමග ගිවිසුම් ගත වීම පිළිබඳ අද දිනන බිග් ෆෝකස් වැඩසටහනේදී අවධානයට ලක් වුණා. මේ MTFE ශ්‍රී ලංකා ගෲප් කියන ආයතනය මෙවර ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේදී එක් කණ්ඩායමකට අනුග්‍රාහකත්වය ලබා දීලා ඔවුන්ගේ ටී-ෂර්ට් එකේ මේ ලාංඡනය පැලඳ ක්‍රීඩා කරනවා අපි දැක්කා. කොහොමද මේ අනුග්‍රාහකයන් තෝරාගන්නේ? ඔවුන්ගේ ව්‍යාපාරවල තියෙන පවිත්‍රතාවය පිළිබඳ පරීක්ෂාවට ලක් වෙන. ස්පොන්සර්ස්ලා ඔක්කොම ගේන්නේ ෆ්‍රැන්චයිස් ඕනර්ස්ලා. මේ ෆ්‍රැන්චයිස් ඕනර්ට අවස්ථාව තියෙනවා බ්‍රෑන්ඩින් කරන්න ටී-ෂර්ට් එකේ ඉක්විප්මන්ට්ස්ලා ඔක්කොම. බයි බ්‍රෑන්ඩින් කරනකොට අපිට ලියන්න ඕනේ. ඉතින් අපි ඒ ඔක්කොම යවනවා ICC එකටයි ACU එකටයි. ඉතින් කරප්ෂන් යුනිට් එකේ ඒකට අප්‍රූවල් එක අරගෙන තමයි අපි අප්‍රූවල් එක දෙන්නේ ෆ්‍රැන්චයිස් ඕනට. මේ ලාන්ච්නේ ගැව්වට ප්‍රශ්නයක් නැහැ. මේ ආයතනයේ කිසිම ප්‍රශ්නයක් නැහැ කියලා. එහෙම කරන් සාමාන්‍ය දවස් දෙකක් විතර යනවා. මේ ආයතනයට උනේ අපි අප්‍රූවල් එක දෙන්න ඉස්සෙල්ලා ඒකට කියලා print කරලා තියෙනවා. හැබැයි අපි දැනගත්ත හැටියෙම අපිට ඇන්ටි කරප්ෂන් යුනිට් එකෙන් ගැව්වට පස්සේ ඒකට කිව්වා තාම අනුමැතිය දීලා නැහැ. අපි immediately අපි ඒ වෙලාවෙම ශනිකම අපි කට දැනුවත් කරා මේක අනිවාර්යෙන් අයින් කරන්න ඕනේ. එතකොට ටී-ෂර්ට් ගහලා තිබ්බයි ඉඳ මේ මැච් දෙකකට වගේ මම හිතන්නේ කට ප්ලාස්ටික් ගහලා ගැව්වා. ඊට පස්සේ අලුතෙන් දැන් ටී-ෂර්ට් ගහලා තියෙනවා. ඒක තමයි වෙලා තියෙන්නේ. යනු ACU එක මේ වෙද්දිත් MTFE එකට අප්‍රූවල් එකක් දීලා නැහැ. තාම දීලා නැහැ. ඉතින් ඒකට මම හිතන්නේ ඒක නැතුව තමයි දැන් ගහන්නේ. සහ පාර්ලිමේන්තුවේ දැන් මේ ගැන කතා වෙනවා. බොහෝ විට මේ කමිසේ පැලඳගෙන ක්‍රීඩා කරන නම් බොහෝ අය ඔට්ටු දැමීමේ ආයතන කියලා. ICC එකේ ඇන්ටි කරප්ෂන් යුනිට් එකේ අප්‍රූවල් මේ සියලුම දෙනාට ලැබිලා තියෙන්නේ කියලා සාතික කරන්න පුළුවන්. පුළුවන්. ඒක බලන්න පුළුවන් අපි IPL එක බැලුවොත් මෙතන ඉන්න මේ ස්පොන්සර්ස්ලා ගොඩක් කට්ටිය IPL එකේ ස්පොන්සර්ස්ලා ඇටි තින්නවා. ඒ ඔක්කොම අප්‍රූවල් අරන් එන්නේ. අප්‍රූවල් නැතුව අපි කිසිම අවස්ථාවක ස්පොන්සර් කෙනෙක්ට එන්න දෙන්නේ නැහැ. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.